කියන්නේ මේක සාමාන්‍ය මම බලාපොරොත්තු නොවුණු ආකාරي සංවාදයක් වුණා. මම පොඩි කාලේ වෙනම බස් එකේ ගිහිල්ලා දවල්ට නොකා මේ හවස 4 විතර වෙනකන් පුස්තකාලේ ඉඳලා ගෙදෙට්ට යනවා. කියවීම පුරුද්ද අතෑරලා තිබිච්ච අයට නැවත කියවීම පුරුද්ද ඇති කරගන්න මේ හොඳ අවස්ථාවක් සැලසෙන විදිහ තියෙනවා මෙයාට. මෙතන තියෙන වටිනා පොත කීයද? දේශපාලන ප්‍රශ්න තියෙනවා තමයි. ඒ වුණාට ටැබ් දෙන්න ඕනේ. හැබැයි ඒක කරපු පිළිවෙල පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. Zoom නැත්තම් මේ දවස්වල පාසල් වහලා වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒත් අපිට සමහරක් වෙලාවට හිතෙනවා මේ කතුවරයෙක් මේ පොතක් ලියන්න ගත්ත මහන්සිය. සමහරක් අවුරුදු 4ක් 5ක් රිසර්ච් එකක් කරලා පොතක් ලියන්නේ. ලංකාවේ නීතියේ නීති විරෝධී නොවන ඕනෑම ග්‍රන්ථයක් අපේ පොත් හරහා මිලදී ගැනීමේ පහසුකම් ලබා දෙන්න ඕනේ කියන තීරණය තමයි අපි ඉන්නේ. සමහර පොත්පත් තියෙනවා ලිංගික අධ්‍යාපනය සම්බන්ධ. ඒ වගේ පොත්පත් සංග්‍රහ විදිහට රටවල් වල නිෂ්පාදනය වෙනවා විකුණනවා. මෙතනදිත් ඒ වගේ පොත්පත් එහෙම නැත්නම් සංග්‍රහ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. අපිට සමහරක් වෙලාවට අපි පිළිගන්න මතවලට විරුද්ධව අධිකොත් මෙතන සෑහෙන්න තියෙනවා. Netflix වගේ වාවම කට්ටිය දුන ටෙලිවිෂන් channel නැහැයි කිය. පොත වෙනුවට PDF හරි එහෙම නැත්නම් e-book reading හරි ආවම පොත නැති වෙයි. එහෙම බයක් ඇති වෙන එක සාමාන්‍යයි. අපිට රැප් කරලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ දිනයකට දී ඒක උපන් දිනයකදී වගේ යවන්න ඕන නම් අපි විශේෂ වාහනයක් දීලා එයාගේ ඒ තැනට ලබා දෙන්න විදිහට කටයුතු කරනවා. දැන් පිටරටක නම් ඉන්නේ අපි FedEx ඒ වගේ DHL ඒ වගේ අන්තර්ජාතික කුරිය සේවාවක් හරහා ලබා දෙනවා. ඔබ පොත්වලින් දෙක් විදිහට හිතනවද කියවීමේ මිනිසා සම්පූර්ණ වෙනවා කියලා? ජීවිතය කියන්නේ ගමනක් නම් ඒ ගමන පුරාවටම අපි දැනුමෙන් සම්පූර්ණ විය යුතුයි. දැනුම කියන්නේ හොයාගෙන යන්න ඕන දෙයක්. ඒ විතරක් නෙවෙයි කියවීමනුත් ජීවිතේ සම්පූර්ණ වෙනවා. එහෙනම් ජීවිතේ සම්පූර්ණ කරගන්න ඕන කරන තැනකට තමයි අපි අවිල්ල ඉන්නේ. හැබැයි මේ වෙනස් තැන මොකද්ද මේ තැන? ඔගොල්ලෝ අවිල්ල ඉන්නේ grantha.lk කියලා online book store එකක්. ඒක website එකක්. මේකෙන් කරන්නේ ලෝකේ ඕනම තැනක ලංකාවේ හෝ වෙන රටක ඉඳන් ඕනම තැනක කනෙක්ට් පුළුවන් මේකේ පොත් ඕඩර් කරලා තමන්ගේ නිවසට ගෙන්න ගන්න. දසුන් සමීර මේ කියන කෙනාද මේ ඉන්නේ? ඔව්. හැබැයි හැමෝම දැකලා නැහැ. සයිට් එක නම් ගොඩක් කට්ටිය බලනවා. අද වෙනකොට කොච්චර කට්ටියක් ෆලෝ කරනවද සයිට් එක? අපේ පේජ් එකේ නම් ඉන්නවා මං හිතන්නේ 20,000ක් වගේ ප්‍රමාණයක්. එවනට අපේ කස්ටමර් බේස් එක ඊට වඩා ලොකු ප්‍රමාණයක් ඉන්න මට මේ වෙලාවේදී හරියට මේ ගණන් මතක නැහැ. අපි දැන්ට අවුරුදු 4ක් විතර තිස්සේ කරනවා මං හිතන්නේ ලංකාවේ තියෙන ඇක්ටිව් ඔන්ලයින් බුක් ෂොප් එක මේක කිව්වොත් නිවැරදි. අකුරු කොල කෑලි විකුණන්න පටන් අරන් කොච්චර කල්ද? ඔව් මම පටන් අරගෙන දැනට අවුරුදු 4ක් විතර වෙනවා. අපි පටන් ගත්තේ 2016 දී වගේ. අත්‍තර මේක බිස්නස් එකක්ද? බිස්නස් එකකට වඩා අපි ඇත්තටම මට බිස්නස් අයිඩියාස් කීපයක් තිබුණා. එතකොට මේ අතරෙදි මට මේක තෝරගන්න විශේෂම හේතු වුණේ මේක දැනුම හා සම්බන්ධ දෙයක් හින්දා සහ අපි මේ ආසාවෙන් කරගෙන යන්න පුළුවන් දේවල් දෙයක් හින්දා. ඔබත් තරුණෙක් ඉගෙනගෙන තියෙනවද? ඔව් ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගන්න කට්ටියට එහෙම නැත්නම් කියවන්න ආසාවයට තමයි මේ වැඩේ තියෙන්නේ. ඔව්. ඒ විතරක්ද මෙතනින් වෙන්නේ? මෙතනින් අපි ගොඩක් වෙලාවට පුළුවන් තරම් පාඩකයට අඩුම මිලට පොත් දෙන්න තමයි උත්සාහ කරන්නේ. අපි මුදල් පැත්තෙන් ප්‍රශ්න තියෙන කෙනෙක්ට ඒ පැත්තෙන් වාසියක් තියෙනවා අපෙන් පොත් ගන්න. ඒ වගේම සමහරක් වෙලාවට බිසි හින්දා සමහර කට්ටිය ඉන්නවා පොත් සාපුවට ගිහලා පොතක් තෝරගන්න බැරිය. ඉතින් ඒ වගේ අයටත් අපි සේවයක් ලබා දෙනවා. ඒක නෙවෙයි අත්‍යවම ආත්මෘත්‍යයක් තියෙනවා මේකෙන් මේ වැඩ කරද්දී. මොකද අපි ගොඩක් කියවීම පුරුද්ද අතෑරලා තිබිච්ච අයට නැවත කියවීම පුරුද්ද ඇති කරගන්න මේ හොඳ අවස්ථාවක් සැලසෙන විදිහ තියෙනවා මෙහරා. මහ ලොකුවට ඩිස්කවුන්ට් ගැන කියන්නේ මාකටිං කරන හින්දාද? ඒක මාකටිං වෙන්න පුළුවන්. ඒක ඒ වගේම එතන මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන මාජින් එකෙන් පොඩි ප්‍රමාණයක් හරි අපි කස්ටමර්ත් එක්ක බෙදා ගන්නවා. එතකොට අපිටත් වාසියක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ටත් වාසියක් තියෙනවා. දෙපැත්තෙම කට්ටියට වාසියක් තියෙනවා. ලංකාව විතරක් නේ ලෝකෙ හැමෝම කරදරයක වැටලා ඉන්නවා කොරෝනා හින්දා. ගෙවල් වලට කොටු වෙලා ඉන්න වෙලා තියෙනවා. මේ වගේ වෙලාවක බිස්නස් කඩා වැටෙනවා. මේ බිස්නස් එකටම කුදුනේ. මේ බිස්නස් එක ඇත්තටම අපේ සේල්ස් දෙගුණයක් විතර වැඩි වුණා. මං හිතනවා මේක අනිත් අයටත් මං හිතන්නේ මේ වගේ බිස්නස් වලට යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මේක හොඳ අවස්ථාවක් තේරුම් ගන්න. මොකද අපි ඉදිරියට ගියේ නැත්තම් තාක්ෂණයත් එක්ක ඒගොල්ලන්ටත් වෙනවා මේ වගේ අවස්ථාවල්දී පසුබහින්න. ඒ වගේම දැන් ඔන්ලයින් කරපු නැති අයත් මේ කාලෙදී ඔන්ලයින් වලට එන්න පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලන් තේරුම් අරගෙන තියෙනවා මේ ඒගොල්ලන්ට මේ ගේම් එකේ රැඳිලා ඉන්න නම් ඔන්ලයින් එන්න වෙනවයි කියලා. අපි ඒක වෙන්න කලින් ඒ කියන්නේ මේ අවුරුදු 4කට කලින් ඒක
අනාගතයේදී මේ වගේ ඉල්ලුමක් සමේ වගේ සමාජයක් හැදෙනවා කියන දැක්ම මට සහ අපේ මගේ බිරිඳට මේක පටන් ගන්නකොට තිබිච්ච හින්දා තමයි මේ කෙලින්ම සාමාන්‍ය බුක් ෂොප් එකක් ඕපන් කරන්න නැතුව ඔන්ලයින් බුක් ෂොප් එකක්ම කෙලින්ම ඕපන් කරේ. මේට අවුරුදු ගානකට කලින් අවුරුදු 10කට 15කට කලින් තිබ්බ ආණ්ඩුවක් තීරණය කරා ඒ කාලේ විදිහට ඔන්ලයින් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් ටැබ් දෙන්න ඕනි කියලා. ඔබත් ඒ කාලේ හිනා වුණාද? මම ඒකට හිනා වුණේ නැහැ. නමුත් ඒක මේ දේශපාලනික ප්‍රශ්න තියෙනවා තමයි. ඒ වුණාට ටැබ් දෙන්න ඕනේ. හැබැයි ඒක කරපු පිළිවෙල පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමය කියන එක මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕනේ. දැන් Zoom නැත්තම් මේ දවස්වල පාසල් වහලා වැඩ කරන්න වෙන්නේ නැහැ නේ. දැන් මේ තාක්ෂණය තිබුණ නැත්තම් මේ working from home කරන්න වෙන්නේ නැහැ නේ. ඉතින් මේ මීට අවුරුදු කීපයකට කලින් මේවා ගැන කට්ටිය හිතුවේ නැත්තම් මේවා කරලා තිබුණ නැත්තම් මේ අන්තර්ජාලය වගේ දේවල් තිබුණ නැත්තම් අපේ ලංකාවේ මේ අද ඉන්න තැන ගැන හිතා ගන්නත් හරි අමාරුයි. අන්තර්ජාලය සහ මේ තාක්ෂණය හින්දා තමයි යම් තරමකට හරි රැඳිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ සමාජයේ. හොඳයි ආයෙ පාරක් කරකෙම් පොත්වලට මෙතන තියෙන වටිනාම පොත කීයද? ඒකට එහෙම මිලක් කියන්න බෑ නේද? ඒක මේ මේ මෙතනදි මිල තීරණය කරනකොට ම කියන්නේ මුද්‍රිත මිල තීරණය කරනකොට විවිධ කරුණු තියෙනවා. මෙතන තියෙනවා රුපියල් 20 30 වගේ අඩු ගණන් වල පොත්වල ඉඳන් රුපියල් දහස් ගණනක පොත් තියෙනවා. ඒක ඒ වුණාට කියවන කෙනාට ඒකේ වටිනාකම දෙන්න සමහරක් කරලා ඇත්තටම අපි පබ්ලිෂින් උත් කරනවා. يعني අපි පොත් ඔන්ලයින් ඩිලිවර් කරනට අමතරව අපි පොත් ප්‍රකාශත් කරනවා. එතකොට අපිට සමහරක් වෙලාවට හිතනවා මේ කතුවරයෙක් මේ පොතක් ලියන්න ගත්ත මහන්සිය සමහරක් අවුරුදු 4ක් 5ක් රිසර්ච් එකක් කරලා පොතක් ලියන්නේ. කතාවක් විදියට එළියට ආවට ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා මේ ස්ටඩි එකක් කරලා එහෙම කරලා එන පොතකට අපි මිලක් දෙනකොට අපිට සමහරක් වෙලාවට මිලක් නියම කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ තියන්නේ මිලදී ගන්න කෙනාටත් අපි එක තන මැද තැනකට එන්න වෙනවා. ඉතින් ඇත්ත ගත්තොත් අපි අපිට හිතන ගාන දාලා කරන්න බෑනේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම වෙනද පොලේ මිලක් නියම වෙනවා. හැබැයි ඉතින් ඇත්තට ගත්තොත් කතුවරයාගේ තියෙන ඒ දැනුමට මිලක් නියම කරන්න බෑ. ඔබ ඔන්ලයින් පොත්වලෙන් දෙක්නේ. ඒ පොත්වලෙන්දත් ලංසු තියනවද සමහර බිස්නස් එක? ඒ කියන්නේ තවත් පොතක් අරගද්දි ඒකට ඩීල් එකක් කතා කළාද පොත ගන්න? එහෙම දේවල් නම් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. පොත පබ්ලිෂ් කරන එක්කෙනා තමයි පොත ගොඩක් වෙලාවට මොන විදියටද මේ පොත මිල තීරණය කරන්නේ, මේ පොතෙන් කොච්චර ප්‍රමාණයක් මුද්‍රණය කරනවද කියලා තීරණය කරන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ අතරමැද, ඒ කියන්නේ පබ්ලිෂ් කරපු තැන ඉඳන් පොත කියවන එක්කෙනා දක්වා යන කොටස ෆිල් කරන. ඊට අමතරව අපිත් පොත් පබ්ලිෂ් කරනවා. එතකොට අපි අතේ තමයි මිල ගණන් තීරණය කිරීම සහ මේ මුළු ප්‍රොසෙස් එකම තියෙන්නේ. එහෙම නොවන අවස්ථාවලදී අපි කරන්නේ අර පොත කියවන එක්කෙනා ගාවට පොත ගෙනියන එක තමයි. ඔබට මතකද 8 වසරේ සෞඛ්‍ය පාඩම? ඔව්. ඒ වගේ පාඩම් කියවලා තියෙනවද? ඔව්. ඔබ හිතනවද ඒ වගේ පොත්පත්ත් ලංකාවේ තියෙන්න ඕනේ කියලා? ඔව් අනිවාර්යෙන් තියෙනවා. දැන්ටත් මේ ඔන්ලයින් සිස්ටම් එක ඇතුලේ ඒ වගේ පොත්පත් මිලදී ගන්නත් පුළුවන්ද? ලංකාවේ නීතියේ නීති විරෝධී නොවන ඕනෑම ග්‍රන්ථයක් අපේ පොත් හරහා මිලදී ගැනීම පහසුකම් ලබා දෙන්න ඕනේ කියන තීරණය තමයි අපි ඉන්නේ. එතකොට අපි සමහර කලට අපි පිළිගන්න මතවලට විරුද්ධවාදී පොත් මෙතන සෑහෙන්න තියෙනවා. එතකොට මම ජජ් කරලා මම ෆිල්ටර් කරොත් මේ පොත හොඳ නෑ, මේකෙන් යවන්න හොඳ නෑ කියලා ඒක මම කියවන එක්කෙනාට කරන අසාධාරණයි. ලංකාවේ නීතියෙන් යම් පොතක් නීති විරෝධී කරලා තහනම් කරොත් අපි ඒක අනිවාර්යෙන් විකුණන්නේ. හැබැයි අපි මේක කරගෙන යනකොට අපිට තේරුණා අපි හැම මාකට් එකේ ඉල්ලීමට හෝ මාකට් එකට යමක් ඉල්ලනවනම් එහෙම නැත්නම් මාකට් එක කියලා කියන්නේ ඕනේ නැහැ අපි සමාජයෙන් කවුරු හරි දෙයක් නීති විරෝධී නොවන දෙයක් කරනවා නම් අපි ඒ එතන ෆිල්ටර් කරන වැඩේ කරන්න යන්නේ නැහැ. අපි ඉන්ෆ්ලුවන්ස් කරන වැඩේ කරන්න යන්නෙත් නැහැ. හැබැයි අපි ඉන්ෆ්ලුවන්ස් කරනවා අපි පබ්ලිෂ් කරන පොතවල. මොකද අපි පොතක් පබ්ලිෂ් කරද්දී ඒ පොත පිළිබඳ ඉන්ෆ්ලුවන්ස් කිරීමේ වගකීම අපිට තියෙනවා. එතකොට අපි පොතක් පබ්ලිෂ් කරනකොට අපි පොතක් පබ්ලිෂ් කරනකොට අපේ මතයට එකඟ පොතක් වෙන්න පුළුවන්. හැබැයි වෙන කෙනෙක් පබ්ලිෂ් කරන පොතකදී අපි මැද්දේ ඉඳගෙන මේක ෆිල්ටර් කරන්න යන්නේ නැහැ. සමහර පොත්පත් තියෙනවා ලිංගික අධ්‍යාපනය සම්බන්ධ. ඒ වගේ පොත්පත් සංග්‍රහ විදිහට රටවල් වල නිෂ්පාදනය වෙනවා, විකුණනවා. මෙතනදිත් ඒ වගේ පොත්පත් එහෙම නැත්නම් සංග්‍රහ මිලදී ගැනීම හැකියාවක් තියෙනවද? එහෙම කියලා අපේ ලංකාවේ එහෙම ලොකුවට කන්ටෙන්ට් එකක් නැහැ. අපි ඇත්තටම ගොඩක් ටාගට් කරන්නේ සිංහල පොත් දැනට. ඒ කියන්නේ අපේ තීන වපසරිය ඇතුලේ තියෙන්නේ. එතකොට එහෙම ලංකාවේ ඇතුලේ ලොකු ප්‍රමාණයක එහෙම ඒ ආකාරයේ පොත් නැහැ ලිංගික අධ්‍යාපනයේ සම්බන්ධ. ඔබ පොත්වලෙන් දෙක් විදිහට හිතනවද කියවීමේ මිනිසා සම්පූර්ණ වෙනවා කියලා?
ඒක නම් මට පොඩි ගැටලුවක් තියෙනවා සම්පූර්ණ වෙනවද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ නමුත් කියවීමෙන් දැනුම වැඩි කරගන්න පුළුවන් කියන නිගමනේ අනිවාර්යෙන් මම ඉන්නේ ඔබත් සාමාන්‍යයෙන් ඩොනේෂන් වලටත් වැඩ කරනවද ඔව් එහෙම කරලා තියෙනවා කරනවා ඒ වගේම ඉදිරියටත් කරනවා අනිවාර්යෙන් පොඩක් කිව්වොතින් ලංකාවේ ඉන්නවා කියවන්න එහෙම නැත්නම් පොතේ පතේ දැනුම අරගන්න කැමති දරුවෝ ගොඩාරියක් හැබැයි ඔවුන්ට ඒ දේවල් ලැබෙන්නේ නැහැ ඔබට අවස්ථාවක් හම්බුනොත් කොයි විදිහටද ඔවුන් එක්ක එකතු වෙන්නේ අපි ගොඩක් වෙලාවට අවුරුද්දට එකක්වත් ඒ වගේ දෙයක් සංවිධානය කරන්න උත්සාහ කරනවා ඒ වගේම අපිට කමියුනිටි එකක් ඉන්න. ඒ කියන්නේ අපි සමාජ කලාවට අපි දෙයක් කරන්න අපි සල්ලිම දාන්න ඕනේ නැහැ. ඒ වගේ කියන්නේ අපි අපිට පුළුවන් සම්බන්ධීකරණය කරන්න. අපිත් එකතු වෙලා ඉන්නවා ලක්ෂ ගණනක පාරිභෝගිකයන් පිරිසක්. ඒකෝ මේ පාරිභෝගිකයන් ට අපි ඉල්ලීමක් කරොත් ගොඩක් දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒතකොට අපිට මැදිහත් වෙලා ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අපි මුදලිනුත් දායක වෙනවා. අපි පොත්වලිනුත් දායක වෙලා ඒ වගේ දෙයක් කරනවා. අපි ඉදිරියටත් කරනවා. ඒතකොට අපි කරන මැදිහත් වීම මොන වගේද කියලා මට මේ වෙලාවේදී මෙහෙම මේක තමයි කරන මැදිහත් වීම කියලා කියන්න බෑ. අපි මේ අවස්ථාවට සුදුසු මැදිහත් වීම කරනවා නේද? ඔබ ඔන්ලයින් පොත්වලෙන් දෙක්. හැබැයි ඔබ පොත් විකුණන්නත් යනවානේ. ඒ වගේ වෙලාවක ජීවිතේ දුක හිතිච්චම දවස මොකද්ද? සම්මත කෙනෙක් ඇත. එක සිදුවීමක් වුණා. එක සැරයක් ළමෙක් පොතක් තෝරගෙන ඇවිල්ලා අම්මට පෙන්නුවා මේ පොත අරන් දෙන්න කියලා. අම්මා මේ පොත අරන් දුන්නේ නැහැ. හැබැයි මේ පොත අරන් නොදුන්න හේතුව තමයි ප්‍රශ්නේ. අම්මලා එහෙම අරන් දෙන හැම පොතම අරන් දෙන්න ඕනේ නැහැ. මොකද අම්මලා ඉන්නේ වැඩේට තමයි දෙමව්පියන් ඉන්නේ එකට. මේ නමුත් ඒ ළමයා ගෙනත් දුන්න පොත ඉතාම ඉහළ වටිනාකම. හැබැයි ඒක ඍජුවම සම්බන්ධ නැහැ විෂය නිර්දේශ. ඉතින් මේ අම්මා මේ පොත අරන් නොදෙන්න හේතුව වුණ සාධකය තමයි ඒක විෂය නිර්දේශයට සම්බන්ධ නැති හින්දා. ඉතින් මට සෑහෙන්න දුකයි. මොකද අපි මේ සමාජයේ කොතෙන්ට දෙන්නේ අපි විභාගය වෙනුවෙන්ම මෙහෙම ටාගට් කරලා මේ විදියට මිනිස්සු හැදුවම අපේ සමාජයේ යන තැන ගැන මට සෑහෙන්න දුකක් මට එදා දැනුණා. මං මට පුළුවන් කාලෙක මං උත්සාහ කරනවා මේ ඒ මානසිකත්වය මේ සමාජයෙන් නැති කරන්න. මට කියන්නේ මේ පොත් වෙනදාමින් වෙන දෙයකින් හරි මට ඒක කරන්න පුළුවන් නම් මං කරනවා. ඉතින් හරිම දුකක් දැනෙනවා ඒ ගැන. ලංකාවේ පුස්තකාල කියලා දෙයක් තියෙනවා. ඔබ හිතන්නේ පුස්තකාල කියන දේ තියෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මම පොඩි කාලේදී මට පොත් කියවන්න ලොකුවට මේ සල්ලි තිබුණ නැහැ. නිලදීලා ගන්න. එතකොට සමාජයේ ඕන කෙනෙක්ට පොතක් කියවන්න පුළුවන් තැනක් තමයි පුස්තකාලය කියන්නේ. එතකොට මම පොඩි කාලේ වෙනම බස් එකේ ගිහිල්ලා දවල්ට නොකා මේ හවස 4 විතර වෙනකන් පුස්තකාලේ ඉඳලා ගෙදෙට්ට එනවා. ඉතින් එහෙම දෙයක් මට තිබිච්ච හින්දා තමයි මට ඒ තැනට යන්න පුළුවන් වුණේ. මට පුස්තකාලයක් තිබුණ නැත්නම් මගේ ජීවිතේ මිට වඩා වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුස්තකාලය ඉදිරියටත් තියෙන්න ඕනේ. රජය හරි යම් කිසි ආයතනයක් හරි පුද්ගලයෙක් හරි ඒක කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම නැති වෙන්නේ නැතුව මේ සමාජයේ තියෙන්න ඕන දෙයක් ඉදිරියට. මේ වෙබ්සයිට් එක ගොඩ දාන්න තනියෙන් බෑනේ. ටීම් එකක් ඉන්න ඕනේ. සපෝට් එක කොයි වගේද? ඇත්තටම මෙතනදී ගොඩක් වෙලාවට මම මේක පටන් ගත්තට මගේ බිරිඳ තමයි මේක ගොඩක් වෙලාවට රන් කරගෙන යන්නේ. එදිනෙදා මේ වැඩවලදී එයා තමයි ඩිසිෂන් ගන්නෙ. ඒ වගේම මම ගොඩක් වෙලාවට විශ්වාස කරනවා අපි දෙයක් කරනකොට ඒකට සුදුසු පුද්ගලයා තෝරගන්න ඕනේ කියලා. එතකොට මගේ ටීම් එකේ ඉන්නවා දැනට 12ක් විතර. එතකොට ඒ හැම එක්කෙනාත් අපි ඉදිරියටත් වැඩි වේ. ඒ වගේම අපේ කියන්නේ ඍජුවම මේ ආයතනයේ සේවය කරන්නේ නැතුව අපිට පිට ඉඳන් උදව් කරන මගේ මිතුරන් ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට ඒ හැම දෙනාගේම අදහස් සංකල්ප මම අපි මම සහ මගේ බිරිඳ එකතු වෙලා අපි ගොඩක් වෙලාවට තීරණය කරනවා මේ අපි වෙන කෙනෙකුගෙන් අදහසක් ආවොතින් අපි එකේ හොඳ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගන්නවා. එතකොට මේක මේ පටන් ගැනීම වගේ අර ඒ මූලික ටික විතරයි අපි දාලා තින්නේ. එහෙම බැලුවම මේක මගේ මාය කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්තිමට බැලුවම මේක සමාජයෙන්ම කියන්නේ ඒ කමියුනිටි එකෙන්ම හැදිච්ච කම්පැනික් වගේ තමයි. මොකද ඒගොල්ලෝ තමයි මේක යන දිශානතේ තීරණය කරන්නේ. ඔබට දිශාවක් තියෙනවද? දිශා මේ අදහසක් තියෙනවා අපි මෙතෙන්ට තමයි යන්නේ කියලා. ඒතකොට දිශා නැති අපිට වෙනස් කරගන්න පුළුවන් කාලයත් එක්කම. දැන් උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ මම හොටෙල් එකක් කර කර හිටියේ කියලා. මේ දවස්වලදී මම ඒ හොටෙල් එකේ මම මොකක් හරි කර කර හිටියේ චයිනීස් කස්ටමර්ස්ලාට මොකක් හරි දෙයක් විතරයි. ඒතකොට මේ වෙලාවේදී මට ඒක ඒ මම ඒගොල්ලන්ට විතරයි මේක කරන්න කියලා මට නවත්තගෙන ඉන්න බෑ. මගේ දිශා නැති වෙනස් කරන්න වෙනවා. ඒ වගේම මම සහ අපේ ආයතනයත් යම් අවස්ථාවකදී අපේ තියෙන දිශා නැති අවශ්‍ය පරිදි වෙනස් කරගන්න කොයි වෙලාවකවත් පසුබසින්නේ නැහැ. ඔබ දන්නව ඇති ලෝකෙත් තියෙනවා මේ වගේ ඔන්ලයින් බිස්නස් ගොඩාරියක්. අපි කිව්වොත් අලිබාබා. එයාගේ බිස්නස් එක ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ බිස්නස් එක එහෙම නැත්නම් මේ සයිට් එක ලංකාවට
මිනිස්සු අතරට හුරු කරන්න මොනවද කරන්න? grantha.lk එක අපි හුරු කරන්න අපි සෑහෙන දේවල් ටිකක් කරනවා. ඒ කියන්නේ අපි අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා ඇත්තටම මේ මිනිස්සුන්ට මේක මුල් දවස්වලදී ගෙනියන්න. මොකද සමහරක් අය Facebook හරි WhatsApp හරි ඒ දේවල් ටික විතරයි දන්නේ. වෙබ්සයිට් එකට ගිහලා ඕඩර් එකක් දාන්න ගොඩක් අයට දැනුමක් නැහැ. credit card එකකින් ගෙවන්න බයයි. ඉතින් අපි සෑහෙන්න අපි දැනටත් අපි orders වලින් වැඩි ප්‍රමාණයක් Facebook messages හරහා ගන්නවා. ඒ වුණාට අපි හිතනවා සමාජයකට අපි පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා සමාජය මේ ඇත්තටම online කියන්නේ ඇවිල්ලා web එකකට ගිහිල්ලා තමන්ම හොයලා තමන්ටම order එක දාගන්න පුළුවන් එකට. තව කෙනෙක් මත යැපෙන දෙයක් නෙමෙයි. ඒ තැනට මේ සමාජය ගෙන්න යන්න අපි පුළුවන් උත්සාහය ගන්නවා. credit card හොරු ඕන තරම් ඉන්නවා. මේ business එකේ ඒ වගේ හොර වැඩ වෙලා තියෙනවද? එහෙම නැත්නම් අතපසුවීම් වෙලා තියෙනවද? මෙතනදී අපි ගොඩක් වෙලාවදී credit card හොරකම් වෙන්න පුළුවන් අවස්ථා මගහරින්න පුළුවන්. ඒ කියන්නේ අපි භාවිතා කරන බැංකුව ගොඩක් වෙලාවට මේකට liable. ඒ කියන්නේ අපි පාවිච්චි කරනවා නම් මොකක් හරි payment gateway එක ඒගොල්ලෝ තමයි මේකට liable. එතකොට අපි ඒ risk එක අපි manage කරලා තින්නේ මේ විදිහට තමයි. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් කරා. එතකොට credit card වංචාවල් වෙන්න තියෙන ඉඩ ඉතාමත් අවමයි. අපි පාවිච්චි කරන ගැන හැබැයි දැනුවත් වෙන්න ඕනේ credit card වලින් වංචාව නොවන දේවල් උදාහරණයක් විදියට තමන්ගේ අංකය කිසිම වෙලාවක කිසිම විදියකට මේ වෙන ආයතනයකට මේ දුරකථනින් ඇහුවට කියන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් යූසර්ගේ අතින් වෙන්න පුළුවන්. නමුත් අපේ web අඩවියෙන් credit card වංචාවල් වෙන්න පුළුවන් ඉඩ නැතිම තරම්. හැබැයි ඒ වගේම අපේ credit card වලට බය කවුරු හරි ඉන්නවා නම් cash වලින් හරි bank deposit cash on delivery වගේ සේවාවන් තියෙනවා. එතකොට ඒ වහරහත් සිදු කිරීම කරන්න මේ ගනුදෙනු කරන්න පුළුවන්. ඒක හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේ පොත් මෙතන තිබ්බට බෑනේ මේක deliver කරන්න ඕනේ. deliver කරන ක්‍රම කීපයක් තියෙනවද? order එකක් ආවොත් අපි ඒක යවන ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ order එක දාන එක්කෙනාට පුළුවන් ඒක තෝරගන්න ක්‍රම කීපයක් තියෙනවා. දැන් එයාට පුළුවන් සාමාන්‍ය තැපැලෙන් ගෙන්නන්න එයාට අඩු මුලකට එහෙම නැත්නම් එයාට courier service එකක් හරහා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම pick up එකක් විදියට ඇවිල්ලා අපේ shop එකට ඇවිල්ලා pick කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එයා tag එකක් නම් දෙන්නේ tag එකක් යවන්නත් ක්‍රම කීපයක් තියෙනවා. අපිට රැප් කරලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ දිනයකටදී ඒක උපන් දිනයකදී වගේ යවන්න ඕන නම් අපි විශේෂ වාහනයක් දීලා එයාගේ ඒ තැනට ලබා දෙන්න විදියට කටයුතු කරනවා. එයා පිටරටක නම් ඉන්නේ අපි FedEx ඒ වගේ DHL ඒ වගේ අන්තර්ජාතික courier සේවාවක් හරහා ලබා දෙනවා. අපි මේ විදියට ලබා ගන්න පුළුවන් ඔප්ෂන් ගණනාවක් පාරිභෝගිකයන්ට ලබා දීලා තියෙනවා. ඕඩර් එකක් දාන්න යනකොට අපේ වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා දාන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම ක්‍රමය. ඊට අමතරව අපේ Facebook page එකට මැසේජ් කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp නම්බර් එකක් තියෙනවා. අපේ ෆෝන් නම්බර් එකමයි WhatsApp නම්බර් එක 071-9-44-88-99. ඒ අංකයට SMS කරලා එහෙම නැත්නම් කෝල් කරලා ඒ අංකයටම WhatsApp කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Facebook page එකට මැසේජ් කරන්න පුළුවන්. ওই ක්‍රම ඕන විදියකින් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අර මේ තමන්ට වෙබ්සයිට් එකට යන්න පුළුවන්ද බැරිද ඒ වගේ දේවල් ප්‍රශ්න නැහැ. ඒ වගේම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොතක් ගැන ඒක අපි වෙනමම කණ්ඩායමක් දාලා තිනවා කස්ටමර් සර්විස් වලට. ඒතොර ඒ කට්ටියට පුළුවන් ඔබට උදව් කරන්න. ඔබට ඒ පොත ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ එහෙම නැත්නම් ඔයාට වෙබ්සයිට් එකේ හොයාගන්න බැරි නම් එහෙම නැත්නම් තීන පොතේ ඔයාගේ අඩංගු දේවල් ගැන මොනව හරි අහගන්න තියෙනවා නම් එතකොට අපි ගොඩක් වෙලාවට මම හිතනවා සාමාන්‍ය බුක් ෂොප් එකකින් වෙනස් වෙන තව ලොකු දෙයක් තමයි අපේ කස්ටමර් සර්විස් එක. මේ පොත් ඔක්කොම කුරියර් කෙනෙක් අතේ තමයි යන්නේ. දවස් කීයකින් ඒ පොත හම්බෙනවද? අපි දවස් 5ක් ඇතුළත යනවා කියලා තමයි කියන්නේ. සතියේ වැඩ ගන්න. ඒ වුණාට අපේ ගොඩක් වෙලාවට පොත් දවස් 3කින් 2කින් යනවා. ඒ වුණාට මේ විශේෂ හේතුන් හින්දා දවස් 5ක් විතර වෙනකම් වුණත් යන්න පුළුවන්. අපි උපරිම උත්සාහ කරනවා වගකීම් සහගතව වැඩ කරන්න. එතකොට අපිට බොරු පොරොන්දුවක් දෙන්න බෑ මේක හෙට එනවා අනිත් දෙනවා කියලා. ඒ අපි ඉතින් ප්‍රැක්ටිකලි දැකලා තියෙන පොරොන්දුව හින්දා අපි විශ්වාස කරනවා මේ දින රේන්ජ් එකකට තමයි අපි දින දාලා තියෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට දවස් 3ක් ඇතුළත මේ වැඩ කරන සතිය වැඩ කරන දවස් 3ක් ඇතුළත යනවා. ඒ වුණාට අපි ඇඩ්වර්ටයිස් කරන්නේ දවස් 5ක් ඇතුළත දෙනවා කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ආසියාතික රටක්. ඒ රට ඇතුළේ ඉන්න මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම ටිකක් වැඩි කියලා අපි කතා කරනවා. ඕනම දෙයක් එකපාර අල්ල ගන්නවා. ඒ කියන්නේ Android phone එකත් එකපාරට අපි අල්ලගත්තා. හැබැයි මුංචි එකක් දැන් phone එකෙන් සෙල්ලම් දානවා. ඔබ හිතනවද ඔබ මේ විකුණන පොත් ඉන්ටර්නෙට් එකේ නැද්ද? එහෙම නැත්නම් PDF එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙයිද? ඒකෙන් ඔබට පාරක් පදිනව නේද? ඔව් පාරක් පදිනවා කියලා නෑ කියලා කිව්වොත් නම් වැරදි. හැබැයි පාරක් මේ මෙහෙම දෙයක් තියෙනවා. අපේ සමාජය දැන් කෙමෙන්
ළඟා වෙනවා මේ එකන්නේ ඇත්තරම එහෙම කරොත් වෙන්නේ මොකද පොත ලියන කෙනාට ලැබෙන දෙයක් නැති වෙනවා අන්තිමට අවුරුදු 3-4ක් එකතු වෙලා කරලා පොතක් ලිව්වම ඒක PDF ගහලා හොරෙන් කියවනවා නම් මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඒ ලියන මනුස්සයට ලියන්න හේතුවක් නැතුව යනවා එතකොට මම කියන්නේ නීති විරෝධී PDF ගැන අපි සමාජයක් විදියට පිළිගන්නවා නම් මේ මම කරන දේ මේ වැරදි මේකෙන් වෙන්නේ අසාධාරණයක් ඒ ලේඛකයාට කියලා එතකොට ඒ හැඟීම ඒ වැරදිකාරී හැඟීමත් එක්ක මේ පොතක් හොරට කියවන්න මම හිතන්නේ වැඩි දෙනෙක් පෙළඹෙනවා කියලා සුළුතර පිරිසක් ඉන්නවා ඒ වුණාට අපි අත්දැකීමෙන් දන්නවා මෙහෙම කවුරු හරි එහෙම පොතක් එහෙම හොරකම් කරලා ඒ වගේ කරනෝනේ අපිටත් දැනුවත් කරන පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා මොකද මේ පාරිභෝගිකයන්ට තේරෙනවා මේ පොතක තියෙන වටිනාකම ඉතින් මේ පොතක වටිනාකම දන්න කෙනෙක් එහෙම හොර වැඩක් කරන්නේ නැහැ ඉතින් මම හිතන්නේ ඒක හින්දා ඔක ගැටලුවක් වෙයි කියලා යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන් මොකද මේ කෙනෙක් හොරෙන් කියවන එක ගණන් ගන්න නැති කෙනෙක් වෙන්න පුළුවන් එහෙම සහකම්පණයක් නැති කෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේ අයගේ බිස්නස් එක නැති වුණාට ඒක ගැටලුවකුත් නැහැ ඒ වගේ අය මහතෝරණ පුංචි වුණොත් දැන් ස්ක්‍රීන් එකේ තියෙන දේවල් එහෙට මෙහෙට කරලා බලන්න කැමැත්තක් දක්වනවා ඔබ හිතනවාද මේ විදිහේ ඇත්තම පොතක් කෙනෙක්ගේ අතට පත් කරන එකයි ස්ක්‍රීන් එකෙන් ඒ වගේ දේවල් බලන එකයි අතර වෙනසක් තියෙනවා කොහොමද ඒකේ ජය ගන්න අනිවාර්යෙන් වෙනසක් තියෙනවා ඒ වගේම මමත් කැමති ස්ක්‍රීන් එකනොත් කියවන ඒකෙන් හින්දා මම හිතන්නේ දැන් මෙහෙමනේ ඒ ඉස්සර රූපවාහිනිය තිබුණ නැති කාලේ ෆිල්ම් එක වෙනුවට රූපවාහිනිය ආවම කට්ටිය බය වුණා රූපවාහිනිය අතුරුදහන් වෙයි ඊගාවට Netflix වගේ ආවම කට්ටිය හිතුණා ටෙලිවිෂන් channel වෙහෙයි කියලා ඊගාවට දැන් පොත වෙනුවට PDF හරි එහෙම නැත්නම් e-book reading හරි ආවම පොත නැති වෙයි එහෙම බයක් ඇති වෙන එක සාධාරණ මේ අනිවාර්යයෙන්ම යම් පිරිසක් ඒ පැත්තට යනවා තමයි ඒ වුණාට ඒක නැති වෙයි කියලා තන නම් මම ඉන්නේ නැහැ අපි නුදුනා මේ අනාගතේ එතකොට හැබැයි ඉතින් අර මං කිව්වා වගේ අපිට දිශා නැති වෙනස් කරන්න වෙන තැනුත් තියෙනවා එතකොට අවශ්‍ය අපි ඇත්තටම ඒ පැත්තටත් යන්න උත්සාහයක් තියෙනවා හැබැයි මොන විදියට වුණත් කියවන එක තමයි වඩා වැදගත් ඒක ස්ක්‍රීන් එකෙන්ද පොතෙන්ද කියන එක මම පුද්ගලිකව ලොකුවට බල මේව කරන්නේ නැහැ මම දැනට විකුණන්නේ මේ අපින් අල්ලන පොත් විතරක් වුණත් ඒ වගේම මම විශ්වාස කරනවා මේ මෑත අනාගතේ කියන්නේ අපි දකින්න පුළුවන් අවුරුදු 20ක වගේ අනාගතේ මේ පොත කියන එක සමාජයෙන් ඈත් වෙලා නැති වෙලා යනවා කියන එක මම විශ්වාස කරන්නේ. ඒකෙන්ද මට එහෙම බයක් නැහැ මේ බිස්නස් එක නැති වෙයි කියලා ස්ක්‍රීන් එක හින්දා. ඒ වගේම ස්ක්‍රීන් එකෙන් හරි කියවනවා නම් ඒක ලොකු දෙයක්. පොතක වටිනාකම දන්න කෙනෙකුට මෙතනට කතා කරන්න එහෙම නැත්නම් ඔයාලගේ සයිට් එක බලන්න අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් ඒ විස්තරේ මතක් කරමු. ඔව් අපේ සයිට් එක grantha.lk කියලා කෙලින්ම ඇඩ්‍රස් බාර් එකේ ගහලා එන්ටර් කරපු ගමන් අපේ වෙබ්සයිට් එකට තමයි එන්නේ. එතකොට ඒකට ඇවිල්ලා ඔයාට තනියමම ඕඩර් එකක් තමන් කැමති නමක් සර්ච් කරලා, يعني පොතක නමක් සර්ච් කරලා, ඔතගේ නමින් සර්ච් කරලා එහෙම ගන්න පුළුවන්. ඒ වගේම අපි ඩීල්ස් දෙනවා හැම දාම. ඒ ඩීල්ස් වලට අනුව විශේෂ ඩිස්කවුන්ට් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ අවම 10%ක වට්ටමක් තියෙනවා හැම පොතකටම. මීට අමතරව වෙබ් එකට ගිහිල්ලා හැම කරන්න ෂුවර් නැත්තම් ඒ වගේ මොකක් හරි උදව්වක් ඕනේ නම් අපේ Facebook page එකට chat කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ ෆෝන් නම්බර් එකට call කරලා උනත් order එකක් දාන්න පුළුවන්. අපේ ෆෝන් නම්බර් එක වෙන්නේ 07719 44899. උසර හැදුණු බිල්ඩින් ඇතුළේ ඉන්න his ඔලුගෙඩි පුරවන්න දසුන් ඔබ කරන්නේ ලොකු වැඩක්. ඒ වැඩේට බුලන්තේ අපි ජය ප්‍රාර්ථනා කරනවා. ඒතරක් නෙවෙයි සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ business වලට එන අයට අපි උදව් කරනවා. අපිත් එක්ක එකතු වෙන අපේ YouTube channel එකට ගිහිල්ලා මේ විදිහ දේවල් වලට comment කරන්න අපි එන්න කැමති ඔබ වහාගෙන. එහෙනම් දසුන් අද දවසේ අපිට යන්න වෙලා වෙවිලා. වැඩේ කොහමද? හොඳයි. හොඳටම සතුටුයි ඔයගොල්ලෝ ඇවිල්ලා මේ විදිහට ප්‍රශ්න කරලා අපි ගැන දැනුමක් ලබා දෙන ගමන් ඒක ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු නොවුණු ආකාරයේ සංවාදයක් වුණා. එහෙනම් මම ඔයා ගොඩක් ඍජුව ප්‍රශ්න ඇහුවා. මම ඉතින් කැමති මේ යන format එකට. ඒ වැඩේ හොඳට ඉස්සරහට දිගටම කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙනම් දසුන් වගේ තවත් කෙනෙක් එක්ක කතා කරන දවසක අපි හම්බෙමු. එහෙනම් ගිහින් එන්න.